අයිබෝන් අද මම කතා කරන්න යන්නේ ගර්භණී සමයේදී මුළු මාස 3 දී ඔබ මොන වගේ ආහාර වලින්ද වැළකී සිටින්න ඕනි මම විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පළතුරු වර්ග කිහිපයක් ගැන ඔගොල්ලෝ ගොඩ දෙනෙන් දන්නව ඇති නමුත් මම මේ වීඩියෝ එකෙන් ඒට හේතු මොනවද කියලා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම් පළමු මාස 3 කියන්නේ ඔබේ කුස එතරම් නොඉරා නොතිබුණත් ඔබේ දරුවා භෞතිකව වැඩෙන ඉතා වැදගත් ත්‍රිමාසිකයක් ඉතින් ඔබේ දරුවා විවිධ ඖෂධ ආසාදන විකිරණ දුම්කොළ විෂ රසායනික මත්පැන් කැෆේන් දුම්පානය වගේ දේවල් වලින් වැළකී සිටින්න ඕනේ මොකද මේවේ හානිය දරුවාගේ අවයව වලට ඒ වගේම ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන් පළතුරු ගැන කතා කරනවා නම් නොහිදුණු සහ බාගෙට ඉදුණු පැපොල් ආහාරයට ගන්න හොඳ නැහැ මොකද මේ පැපොල් වල ගර්භාෂයේ වේලාසනින් හැකිලිම ප්‍රවර්ධනය කරන කිරි බහුලව වෙනවා මේ ගබ්සා වීමට හේතු වෙනවා පැපොල් අච්චාරු පොල් මැල්ලුම් ඒ වගේම බාගෙට ඉදුණු පැපොල් ආහාරයට ගන්න එපා මේන් අසාත්මිකතා ඇති වෙන්නත් පුළුවන් නාසයෙන් දියර ගැලීම මුඛ පෙදෙසේ ඉදිමීම සමේ රෑෂ් වගේ රෝග ලක්ෂණ පෙන්නු කරනවා අනිවාර්යයෙන් මේ වගේ තත්ත්වයක් ඇති වුනොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්න ඕනේ නොයිදුණු පැපොල් ගර්භණී සමයේදී අනුභව කිරීමට සුදුසු නොවුනත් ඉදුණු පැපොල් අනුභව කිරීම සම්පූර්ණයෙන් ආරක්ෂිතයි. එම කහ පැහැති සමක් ඇති ඉදුණු පැපොල් වල නිරෝගී ගර්භණීභාවයක් සඳහා වැදගත් පෝෂක පදාර්ථ තියෙනවා. තන්තු, කෝලීන්, බීටා කැරොටින්, පොටෑසියම්, විටමින් A සහ B. නමුත් කොළපාට සහ අමු පැපොල් අනුභව කිරීම ඉතාම අවදානම්. ඊළඟට අන්නාසි. අන්නාසි වලට කවුද අකමැති නේද? නමුත් ගර්භණී සමයේදී අන්නාසි කෑමෙන් වැළකෙන්න. මොකද අන්නාසි ගැනීමෙන් ගැබ් කියලා මුදු කර වේලාසන දරුපසූතියට හේතු වෙන්න පුළුවන් වගේම ගබ්සා වීම ඇති වෙන්න පුළුවන්. ඊළඟට මිදි. ගොඩක් දෙනෙක් බලන්න පුළුවන් මිදි කියන්නේ හේතුව මොකද්ද කියලා. මිදි වල පිටත තියෙන සම යම් සංයෝගයකින් අනුුණයි. ඉතින් විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය කළ තියෙනවා ඒ පෝෂක පදාර්ථ වලින් සම්පූර්ණයි කියලා. නමුත් දැන්න තියෙන මිදි වර්ගවල පවතින පරිබෝධනාශක වගේම මේ පෝෂක පදාර්ථයේ කාන්තාවන්ට විෂ වෙන්න පුළුවන් ගර්භණී කාන්තාවන්ට. ඉතින් ගර්භණී කාන්තාවන්ට ඇතිවෙහි අසමාන හෝමෝන මට්ටම සමග මේ සංයෝගයේ ප්‍රතික්‍රියා කළ හැකි විට හේතු තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඉතින් මෙය මවට සහ දරුවාට බලපාන්න පුළුවන්. ඒ නිසා මිදි ආහාරයට ගැනීමෙන් සිතනවා නම් ඔබේ වෛද්‍යවරයා හෝ ඔබේ මිඩ්වයිෆ් මුණ ගැසිලා උපදෙසක් ලබා ගන්න. පළතුරු කියන්නේ ගර්භණී කාන්තාවන්ට ඉතාම අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ වලින් අඩංගු ආහාර වේලක්. මෙන්න මේ අහිතකර පළතුරු ගැන අවධානය යොමු කරලා අනිත් පළතුරු ඔබේ ආහාර වේලට එකතු කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්. ආයුබෝවන්.